ආයුබෝවන් අපි අද කතා කරන පොත් වැඩසටහනින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා පරිවර්තන සාහිත්‍ය අපේ රටට විශේෂයෙන්ම අපේ දරුවන්ට වැඩිහිටියන්ට තරාතිරම නොබලා කියවන අපේ පාඨකින්ට පරිවර්තන කෘතීන් මම හිතන 70කටත් එහා පරිවර්තනය කරපු ඒ කෘතීන් පිළිබඳව සහ ඒ ලේඛිකාව පිළිබඳව කතා කරන පොත් වැඩසටහනට අපි අද හිතුවා. ඉතින් මේ එළඹෙන සාහිත්‍ය මාසයේදී අපේ දරුවන්ට හොඳ පොත් තෝරා දෙනකොට අපි හැම විටම ඒ දරුවන්ට වටිනාකමක් තියෙන දරුවන්ගේ මනසට ඒ බුද්ධි වර්ධනයට වටිනාකමක් එකතු කරන පොත් තමයි ඒ දරුවන්ගේ පොත් රාක්කයට එකතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසාම තමයි අපි අද දවසේ ආරාධනා කළා පින ලේඛිකා මානෙල් ජයන්ති ගුණසේකර මහත්මියට. ඇය මේ වෙනකොට පරිවර්තන කරලා තියෙන පරිවර්තනය කරලා පොත් සංඛ්‍යාව බැලුවොත් 70කටත් අධිකයි. ඉතින් අපි ඇය ගැනත් ඇගේ මේ ලේඛන කුසලතාවය පිළිබඳවත් ඇගේ මේ නිර්මාණ පිළිබඳවත් කතා කරමු. ආයිබෝවන් කියලා ඔබතුමිය පිළිගන්නවා. හොඳයි. ඒ එක්කම අපි නිර්මාණ පිළිබඳව කතා කරන්න කලින් කොහොමද මේ ලේඛන කලාවට යොමු වුණේ? පුංචි කාලේ ඉඳලාද, එහෙම නැත්නම් පාසල් අවදියේද, කොහොමද, කොයි ආකාරයෙන්ද යොමු වුණේ කියලා අපි පොඩ්ඩක් දැනගනිමු. පාසල් අවදියේදී මම ගොඩාක් පොත් කියවුව කෙනෙක්. පුංචි කාලේ ඉඳලා හුඟක් පොත් කියවුවා. මොකද අපේ පුංචි කාලේ එච්චර රූපවාහිනී ආව කාලේ ඉතින් එච්චරම බැහැවීමක් තිබුණ නෑ. මේ ගොඩාක් අපි පොත්පත්තර තමයි නැඹුරුනේ. පත්‍ර කියවන පොත් ඉතින් රුසියන් සාහිත්‍යම විශාල මම කියවුව පන්දලදී අවුරුද්ද වෙනකොට මම සෑහෙන පොත් ප්‍රමාණයක් කියවලා තිබුණා. ඒ නිසා වෙන්න ඇති මං කියලා මං හිතනවා. මං මාතුල එහෙම හැකියාවක් ඇති වුණේ අන් නොදැනුවත්වම. මේ පසු කාලීනව මම කවි ලියන්න පටන් ගත්තා. ඉතින් ඒ කවි ලිවීමෙන් තමයි ආරම්භ කළේ. ඊට පස්සේ නවකතා ලියන්නත් යමු. පළවෙනියටම මුද්‍රණය කරපු කතාන්තරය මතකද මොකද්ද කියන එක ගැන? මුලින්ම පළවෙනිම කරේ මේ සුරංගනා කතා පොතක්. ඒ සුරංගනා කතා පොතෙන් ලැබිච්ච උත්තේජනය තමයි මේ දක්වා අරගෙන ආවේ. 1995 තමයි මම මුලින්ම සුරංගනා කතා පොතක් කරේ. ඒ වුණාට ආපහු පොත් කරන්න ගොඩක් පාගතනේ පැත්තට යොමුනේ 2000 විතර. ඒ කාලේ මම ගොඩක් මෙහෙක උනේ. මේ මම ඊට කලින් රූපවාහිනී වැඩසටහන් වලට සම්බන්ධ වෙලා හිටියා. රැකියාවක් කරා මාධ්‍ය වල. ඉතින් මේ පුවත්පත් කලාවේ දිනක විදිහට වැඩ කරා. ඒ කටයුතු වලින් මත් ටිකක් ඈත් වෙන්න වුණා මට මේ විවාහයෙන් පස්සේ. ඒයින් පස්සේ තමයි මම මේ පරිවර්තන පැත්තට නැඹුරුනේ. මුලදී ඒක මේ විනෝදාංශයක් විදිහට තමයි කරේ. ඉතින් මගේ පොත් හුඟක් සාර්ථක වුණා. හොඳ පිළිගැනීමක් ලැබුණා, අලවියක් තිබුණා, ප්‍රකාශකෙන්ගෙන් ඉල්ලීමක් ලැබුණා. ඉතින් ඒ නිසා මම දිගින් දිගට මේ පරිවර්තන කාර්යයේ යෙදුණා. මෙතන මේ ඔබ දකින්නේ ඇය පරිවර්තනය කරපු ඒ කෘතීන් විශාල ප්‍රමාණයක් තියෙනවා, සහ මේ කෘතීන්වල මේ තෝරා බේරා ගැනීමෙත් මාදුටුවා විශේෂත්වයක්. මොකද අපි යමක් දෙන්න ඕනේ, විශේෂයෙන් දරුවන්ට දෙන දේ නිවැරදිව හරි අවබෝධයකින් යුතු. මොකද මං හිතනවා දරුවන්ට නිර්මාණ කරන එක තමයි අමාරුම දේ අනිත් දේවල් වලට වඩා. ඉතින් දරුවෙකුට අපි යම් කතාන්තරයක් දෙනකොට ඒ කතාන්තරය තුළ තියෙන අන්තර්ගතය කොයිතරම් දුරට නිවැරදිද, කොයිතරම් දුරට රසයක් තියෙන්නට ඕනද, මේ හැම දෙයක් ගැනම හිතන්න වෙනවා. දැන් මේ ඔබ මේ දකින මේ කෘතීන් ස්වල්ප ප්‍රමාණයක් පමණයි ඇය පරිවර්තනය කරපු. ඉතින් තව බොහෝ නිර්මාණයන් තියෙනවා ලබා ගන්න පුළුවන් අපේ දරුවන්ට මේ ලැබෙන සාහිත්‍ය මාසයේ. ඉතින් එකම දේ තියෙන්නේ මේ කෘතීන් අපිට හැම එකක්ම කතා කරන්න අද දවසේ අපිට ඉඩකඩක් නැහැ. ඒ නිසා මම කෘතීන් තුනක් තෝරා ගත්තා. හැබැයි තුනක් කියලා කියන්නේ මේ කෘතීන් තුන වෙන්වෙන් වශයෙන් අපිට තෝරා ගන්නටත් පුළුවන්. කියවන්න කෙනෙකුට, දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට. ඒ අතරතුරේ මේක මේ යන්නේ දිගටම කතාන්තර මාලාවක් විදිහට මේ කෘතීන් තුන. අපි මේ ගැන කතා කරනවා මේ විරාමෙන් පසුව. හොඳයි, විරාමෙන් පසුව නැවතත් ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ කතා කරන පොත්ක. ඉතින් අතේ තියෙන මේ කෘති තුන ගත්තොත් මගේ අම්මකෝ, අම්මාගේ රත්තරන් සහ මං අනාථෙක් නොවේ. මේ කෘතීන් තුන ලියලා තියෙන්නේ ජැකුලින් විල්සන් කියන ලේඛිකාව විසින්. ඇය මේ කෘතීන් තුන ලියන්නේ හෙට්ටි ෆෙදර් කියලා අනාථ
ගෑනු දරුවෙක් ගැන. මේ ගෑනු දරුවා අනාථ රෝහලක තමයි නිවාසිකව ගත කරන්නේ. ඉතින් ඇයගේ අම්මා හොයාගෙන යන ගමන, ඒකම ඇයට හම්බ වෙන ස්මිත් කියන ගුරුවරිය පිළිබඳව, ඇය ලේඛනයට කොයිතරම් දුරට ආස කරනවද, ඇය ලේඛනයට පුරුදු පුහුණු වෙන්නේ කොහොමද මේ ස්මිත් කියන ඇය ගුරුවරිය හරහා, මේ වගේ බොහොම ලස්සන අපූර්ව කතාමාලාවක් තමයි දිවෙන්නේ. ඉතින් ඒ තමයි පරිවර්තනය කරලා තින අපේ මල් මහත්මිය මේ කරපෙල. මේක කොහොම තෝරගන්න ඔබ ඉඩ ලැබුණේ, කොයි විදිහටද ඔබට මේක කියවන්න අවස්ථාව ලැබුණේ මුල් කෘතිය? මේ ජැක්ලින් විල්සන් කියන ලේඛිකාවගේ කෘතියක් මම අහම්බෙන් මුල්වරට මට හම්බුණා. මීට කලින් මම ඒක හිතුවක්කාරචාලි නමින් ප්‍රකාශයට පත් කරා. ජැක්ලින් විල්සන් කියන්නේ සුවිශේෂ ලේඛිකාවක්. මේ වර්තමාන ඉංග්‍රීසි සාහිත්‍යයේ කැපිපෙන චරිතයක්, ළමයි වෙනුවෙන්ම ලියන කෙනෙක්. ඇගේ කෘතීන්වල විශේෂත්වය තමයි ළමයි මුහුණ දෙන ප්‍රශ්න ළමයින්ගේ දෘෂ්ටියෙන් බලන්න විශේෂ හැකියාවක් ඇයට තියෙනවා. ඒ නිසා ඒගේ කෘතීන් හුඟක් ජනප්‍රියයි. ඉතින් මේ හෙට්ටිපෙද කෘතිය මම කියෙව්වා මුල්වරට. කියවද්දි මට ඉතින් ඒ කෘතියට මට ලොකු ආසාවක් ඇති වුණා. මොකද හෙට්ටිපෙද කියන අනාථය එයාගේ හැඟීම් ප්‍රකාශ කරන මෙතන එයා මුහුණ දෙන විවිධ අත්දැකීම්. ඉතින් මට හිතුණා මේක අපේ ළමයින්ට බොහොම රසවත් අත්දැකීමක් වෙයි කියලා මේ නිර්මාණය. ඉතින් ඒ නිසා තමයි මම පරිවර්තනය කරන්න යොමු වුණේ. දැන් මං හිතන්නේ මේ 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 ජැක්ලින් ගැන කියනකොට නිර්මාණයක් කරන්න වයස කියන එක බලපාන්න නැහැ කියන එක ඉතාමත්ම හොඳින් අපිට දැනගන්න දැනෙන අවස්ථාවක්. මොකද ඇය වයසින් මුහුකුරා ගියත් ඇය බැලුවේ ළමා මානසින්මයි. හැම අවස්ථාවකදීම ඇගේ නිර්මාණ මං හිතන්නේ ජනප්‍රිය වෙන්නත් ඒක හේතුවක් වුණා. ඉතින් ඒ එක්කම මං හිතන්නේ ඔබ මේ පරිවර්තනය කරපු කෘතියනුත් මේ වෙනකොට වඩාත් ජනප්‍රිය වෙලා තිනවා. එක ළමයි අතර විතරක් නෙමෙයි, වැඩිහිටියොත් බොහොම ආදරෙන් ආසාවෙන් කියවන කෘතීන් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසායි දැන් ඔබ විශ්වාස කරන විදිහට මේ කෘතීන් තුන අපිට වෙන් වශයෙන්ුත් කියවන්න පුළුවන් විදිහටද දැන් නිර්මාණය වෙනකොට මේ පරිවර්තනය වෙනකොට ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වුණාද? ඔව්, මම ඒ ගැන සැලකිලිමත් වුණා. මොකද මම පළවෙනි කෘතිය ඉවර කරාට පස්සේ දෙවෙනි කෘතියේ මේ චරිතය ගැන හැඳින්වීමක් ඇතුළත් කරා. ඒ හැඳින්වීම අනුව ඒ කෘතිය කියවලා රසවිඳින්න පුළුවන්. නමුත් ඉතින් කියවන කෙනෙකුට ඉබේටම මේ කුතුහලයක් ඇති වෙනවා මේ හිට්ටිපෙදට ඊළඟට මොකද වෙන්නේ කියලා. මොකද දෙවෙනි පොත පිට වුණාට පස්සේ මට දුරකත නැවතුම් දීපු අය ඉන්නවා. එක්තරා වෛද්‍යවරියක් බව මට කතා කරා ඊළඟ කොටස ලිව්වේ නැද්ද අහලා. කවදද ලියන්නේ කියලා. හොඳයි, දැන් මේ මෙහෙට්ටි ෆෙද කියන චරිතය ගත්තාම දුඹුරු කෙස් සහිත පොඩි ටිකක් හිරුවක් කාරගත්තුම් නැවතුම් ටිකක් තියෙන. හැබැයි ඒ එක මං හිතන්නේ ටිකක්ම නිර්භය චරිතයක්. ඒ කියන්නේ ඕන දෙයකට අභියෝග වලට මුහුණ දෙන්න කැමති, ඒ වගේම බොහොම සංවේදී හිතක් තියෙන මේ මේ ගෑනු දරුවෙක්. ඒ එක්කම මං හිතන්නේ දැන් මේ මේ රෝහලේ අනාථ රෝහලේ සිටින අවස්ථාවේදී ඔවුන්ව පුරුදු පුහුණු කරන්නේ ගෘහ සේවයට. මොකද ඔවුන් එතනින් වැඩි එවියටපත් වුණාට පස්සේ ඔවුන්ට යන්න මාවතක් තියෙන්න ඕනේ. හැබැයි මෙයා තෝරගන්න හෙට්ටි ෆෙද තෝරගන්න ඊට වඩා වෙනස් මාර්ගයක්. ඇයට ඕන වෙනවා අර ඇයගේ ඒ රෝහලේ සිටින ස්මිත් මහත්මිය වගේ ලියන්න පුළුවන් වෙන ලස්සනට ලියලා ලේඛිකාවක් වෙන අන්න ඒ වගේ සිතුවිල්ලක් එක්ක තියෙන. ඉතින් දැන් මේකේ මුල් කෘතිය කියවගෙන යනකොට කලාවට පරිවර්තන සාහිත්‍යයේ ඒ මුල් කෘතියට කොතරම් දුරට සාධාරණයක් කරන්න උත්සාහද? සමහර අවස්ථාවන් වලදී දැන් සමහරු ඉන්නවනේ දැන් මේ පොතේ තියෙන ගැඹුරත් එක්ක හෝ පොතේ තියෙන පිටුගානත් එක්ක මේක ටිකක් ලියන එක අමාරුයි කියලා සමහර ඒවා අයින් කරන ඒ වගේ තියෙන ප්‍රශ්න තියෙන මේ පරිවර්තන සාහිත්‍යයේදී ඔබ මේ මුල් කෘතියට කොයිතරම් දුරට සාධාරණයක් කරන්න ඔබ මේ මුල් කෘතිය අධ්‍යයනය කළාද? මෙහෙම මම පරිවර්තනයක් කරද්දී බොහෝ දුරට මේ මුල් ලේඛකයාගේ එයා ලියන විලාසයක් තියෙනවානේ, අන්න ඒ අනුවම යන්න තමයි මම උත්සාහ කරන්නේ. මං හිතනවා මං ජැක්ලින් විල්සන්ව සාර්ථකව ග්‍රහණය කරා කියලා. මේ ජැක්ලින් විල්සන්ගේ මේ ලියපු ශෛලිය අනුව තමයි මමත් ඉස්සරහට ගියේ. කියන්නේ හෙට්ටි ෆෙද ආවේගශීලී පිට කරන විදිය, ඒ විදිහට මං ලිව්වා කියලා මම හිතනවා. මොකද මම සාමාන්‍යයෙන් කොට ඉවත් කරන්නේ සමහර පොත්වලදී අපේ ළමයින්ට බටහිර කෘති ළමයි වෙනුවෙන් නිර්මාණය කරන ඒවායි පමණක්. ළමයින්ට නොගැලපෙන තැන් තිබුණොත් මම ඒවායේ පොඩි සංශෝධනයක් කරනවා. මොකද අපේ නමුත් මුල් කෘතියට හානි නොවන්න මුල් කෘතියට හානි නොවෙන්න පොඩි වෙනස්කමක් සමහරට කරන්න පුළුවන්. නමුත් මේ පොත් තුනේ මම එහෙම වෙනසක් කරේ නැහැ කොහෙත්ම.
හොඳයි එළමෙල සැප්තැම්බරේ සාහිත්‍ය මංගල්‍යය පැවැත්වෙනවා ඒකම අපි දන්නවා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට පැමිණෙන ඕන කෙනෙකුට අපිට තෝර බේරගෙන එකම ස්ථානයකදී අපිට අවශ්‍ය පොත් ගන්න පුළුවන් එකම දේ තියෙන්නේ වැඩිහිටියන් තමන්ගේ දරුවන් අරන් එනකොට තමන්ගේ දරුවන්ට අවශ්‍ය දේ මොනවද ඔවුන්ගේ රසය වැඩි වෙන්න ඒකම ඔවුන්ගේ මනස දියුණු වෙන්න මොන වගේ පොත්ද දෙන්න ඕනේ කියන එක පිළිබඳව ඔබ අනිවාර්යයෙන් හිතන්න ඒ හරහා අපිට පුළුවන් මෙවැනි කෘතීන් වල මුල් තැනක් ලබා ගන්න මේ වගේ කියුවට පස්සේ තමන්ට තමන්ගේ අම්මා ගැන තාත්තා ගැන ඇතිවෙන හැඟීම් ආදරය පිළිබඳ සෙනෙහස පිළිබඳව කොයිතරම් දුරට අපිට අපේ සමාජයේ ව්‍යාප්ත කරන්න පුළුවන්ද දැන් අපිට ඒ තත්ත්වේ නැති වෙලා තියෙන නිසා තමයි දෙමව්පියන්ට ගෞරව කරන්න නොදන්නා දරුවන් අපිට බිහි වෙලා තියෙන්නේ එහෙම නැත්නම් දරුවෝ දෙමව්පියෝ ගැන වැඩිහිටියෝ ගැන ඥාතීන් ගැන නොහිතන තමන් ගැන පමණක් හිතන ආත්මාර්ථකාමී තත්ත්වයට පත් වෙන්නේ මේ සාහිත්‍ය කියන දේ මම හිතන්නේ ඇසුරු නොකිරීම ඉතින් ඒකට හොඳ අවස්ථාවක් තමයි මේ කෘතීන් තුන ඒ එකම අපිට ආරංචියක් ලැබුණා තවත් කෘතීන් කිහිපයක් මේ වෙනකොට නිර්මාණය වෙමින් පවතිනවා කියලා මානෙල් මහත්මියගේ අපි ඒ පිළිබඳවත් කතා කරමු මේ විරාමෙන් පසුව. හොඳයි විරාමෙන් පසුව කතා කරන පොත් එක්කයි කතා කරන්නේ. දැන් අපි අද දවසේදී මේ ජැකලින් විල්සන්ගේ විශේෂයෙන්ම හෙට්ටි පෙද කියන චරිතයේ වටා ගෙතුණු මේ කතාමාලාව පිළිබඳවයි කතා කරන්නේ. ඒ කතාමාලාව පරිවර්තනය කරලා තින්නේ අපේ ප්‍රවීණ ලේඛිකා මානෙල් ජයන්ති ගුණසේකර මහත්මිය. ඒක මම ඔබතුමින් අහන්න කැමතියි. දැන් මේ කතන්දරයට පසුබිම් වෙන්නේ බ්‍රිතාන්‍ය වික්ටෝරියානු යුගය පසුබිම් කරලා තමයි ලියවෙන්නේ. එතකොට ඒ කාලේ තිබුණු මේ මානව හිමිකම් ගැටලු ඒ කියන්නේ මේ දරුවෙක් මේ වගේ අනාථ නිවාසයක හැදෙනකොට ඔවුන් යන මග අනාගතයේ කොතනද කියන එක පිළිබඳව දැන් මේක ගැන ඔබ ටිකක් ගැඹුරින් හිතුවද? ඔව් දැන් මේ කෘතියේ ජැක්ලින් විල්සන් ඒ ගැන සෘජුවිය පෑමක් නොකර ඒ දේ අනිම විදිහට කියපුවා. ඒ කියන්නේ ඒ යුගයේදී මේ ඒ රටවල් වුණත් ළමෙක්ට අයිතිවාසිකම් කියන එක ලැබිලා නැහැ. දැන් අවිවාහක ගැප් ගැනීම එහෙම සමාජයේ ඒක හිලා දැකීමක් විදිහට තිබුණු කාලයක්. ඒ නිසා තමයි ඒ රටවල් වල වීදි දරුවෝ සහ අනාථ දරුවෝ ඒ යුගයේදී වැඩි වීමක් තිබිලා තියෙනවා. දැන් අනාථ රෝහල කියන එක ඇත්තටම ආයතනයක්. ඒ ගැන විස්තර මේ පොතේ තියෙනවා. ඒ ආයතනයෙන් ළමයි පුනරුත්ථාපනය කරත් ඒගොල්ලන්ව යොමු කරන්නේ පිරිමි ළමුන් ඒ කාලේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේනේ. පිරිමි ළමෙන් යොමු කරන්නේ හමුදා සේවයට. ඒ ළමගේ හැකියාව, දක්ෂතාවය, ඒ ළමගේ කැමැත්ත මොකද්ද කියන එක නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ බාහිර සුදුසුකම් මොනවද කියලා සැලකිලිමත් දැක්කලා නැහැ. ඔව්. ගැහැණු ළමයි යොමු කරලා තියෙන්නේ මෙහෙකාර සේවයට. ඉතින් ඒ සඳහා තමයි මේගොල්ලෝ පුරුදු පුහුණු තියෙන්නේ. ඒ ළමගේ කැමැත්ත අනුව එතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක ඇත්ත අයිතිවාසිකම් පිළිබඳව තමයි මම හිතන්නේ එක පැත්තකින් පොඩ්ඩක් ගැඹුරින් අපිට හිතන්න වෙලා තියෙන එවැනි දියුණු රටවල් වල පවා මෙවැනි තත්වයන් උදා වෙලා තිබුණා. දැන් මේ දවස්වල මොන වගේ නිර්මාණ අපිට අලුතෙන් හෙට අනිද්දට අපේ පාඨකින් අතරපත් වෙන කෘතීන් ලියවෙමින් යනවද කොහොමද ඒක? ඔව් මේ දවස්වල කෘතීන් එළිදැක්වෙමින් තිබෙනවා. මම මොන්ට්ගොමරිගේ ලේඛිකාවගේ ලුසි මොන්ට්ගොමරි ලේඛිකාව එමිලි රචනා කරපු ඒ ලේඛිකාවගේ කෘතීන් දෙකක් එළිදැක්වෙනවා. මේ ඒ වගේ මම හිතන්නේ ඒකත් දිගටම යන කතාමාලාවක් විදිහට තමයි. කලින් මම කතන්දරී කියලා කෘතියක් එළිදැක්කේ ඒක දෙවෙනි කොටම මැයි මල් නිම්නම් ඉන්නේ බොහොම සමාවිය ගැන කියන බොහොම සුන්දර නිර්මාණ මොන්ට්ගොමරි ලේඛිකාවගේ. ඒ අරුණම මේ බ්‍රිතාන්‍ය මැදපෙරදිග රටක සිරකාරයන් බවට පත් වන බ්‍රිතාන්‍ය තරුණියන් දෙදෙනෙකු පසුබිම් කරගත්තු කතාවකුත් පරිවර්තනය කරලා තින එක කොටස් දෙකක් එළිදැක්වෙනවා. එකක් ඇයි අපි විකුණේ ඇයි තාත්තේ පළවෙනි කෘතිය දෙවෙනි කෘතිය දයාබර නාඩියා නමින්. ඒ අරුණම තව ඒ බ්‍රිතාන්‍ය ලේඛිකාවක් හෝලි වෙබ් කියලා ඇගේ රෝස් කියලා මේ මායාකාරී මායා හැකියාවක් තියෙන ඒ කියන්නේ අමුතු බලයක් ගුප්ත බලයක් වගේ තියෙන බලයක් සතු දෙරියක් ගැන කියවෙන කතාවක් තමයි. මම හිතන්නේ දැන් මේ මොන්ට්ගොමරි ගැන කිව්වහම දැන් ඈන් වගේ කතාමාලාවක් සෑහෙන ජනප්‍රිය කතාමාලාවක්. ඉතින් ඇය මම හිතන්නේ ලේඛිකාවක් විදිහට සෑහෙන දරුවන් වෙනුවෙන් ලියපු කෙනෙක්. ඉතින් ඒවත් මම හිතන්නේ ජනප්‍රිය වුණ අපේ රටේ විවිධ
ලේඛකයාවන් විසින් මම හිතන නිර්මාණය කරපු අවස්ථාවන් තිබුණා. ඉතින් ඔබ මම හිතන විශේෂත්වයේ තියෙන තෝරා බේරා ගන්න කොටත් මේ වයේදී දරුවන්ටම සුවිශේෂ වුණු දේවල් ඉතාමත්ම හොඳින් කියවලා බලලා තෝරලා බේරලා තමයි මේව නිර්මාණය කරන්න කියන හැඟීම අපිට තියෙනවා. ඉතින් කොහොම වුණත් අද දවසේදී සමුගෙන යනට මත්යෙන් වැඩසටහනින් අපි යලිත් මතක් කරන්නම් මානෙල් ජයන්ති ගුණසේකර මහත්මිය විසින් ලියු මේ කෘතීන් තුන මගේ අම්මකෝ අම්මා මගේ රත්තරන් සහ මා මං අනාථෙක් නොවේ මේ කෘතීන් තුන කතා එකම මාලාවක කතා මාලාවක කොටස් 20ට යන්නේ සහ වෙනම මේක කියවන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හඳුන්වාදීමත් එක්ක ඇයගේ තවත් නිර්මාණයන් බොහොමයක් තියෙනවා. අපි අනාගතයේ දවසක ඇත්ත එක කතා කරමු වෙනුවෙන් වශයෙන් මේ කෘතීන් පිළිබඳව. මොකද අපේ දරුවන්ට දෙන හොඳම දේ පිළිබඳ අපි කතා කළ යුතුයි මේ වැඩසටහනෙන්. එහෙමනම් අපි අද දවසේදී වැඩසටහනින් සමුගෙන යනවා කතා කරන පොත් වැඩසටහනින්. මානෙල් ජයන්ති ගුණසේකර මහත්මියට ස්තුතියි අද දවසේ ඔබගේ වටිනා කාලය අපේ වැඩසටහනට මිඩංගු කළාට. එහෙමනම් අපි ඇයට සමුදින ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනවා.